සම්බුදු සරණයි. හැම දෙයකටම මුල් වන්නේ චේතනාවයි. චේතනාව පිරිසුදු නම් ලෝකයේ ලස්සන ඇස් දෙකකින් දකින්න පුළුවන්, විඳින්න පුළුවන්. එසේනම් ලෝකයේ ලස්සන දකින්න විඳින්න ඔබට පාර කියා දෙන තේරීගතා සාකච්ඡා මේ වැඩසටහනයි අද මෙලෙස ආරම්භ කරන්නේ. අදත් අපගෙන අනුකම්පාවෙන් සුපුරුදු පරිදි අපට අනුශාසකත්වය ලබා දීමට මෙහි පැමිණ සිටින මිරිහෙළගම සද්දා ගෞතමී අප මෑණියන් වහන්සේව මා පළමුව නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා. අවසරයි අපි මෑණින් වහන්ස. තෙරුවන් සරණයි. අපි මෑණින් වහන්ස මේ අපි ඉක්ුත් සතියේත් අපි මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් යන්නේ මේ තේරී ගාථා. එහෙම නැත්නම් මහරහත් තෙරණින් වහන්සේලාගේ ඒ මුවින් ප්‍රකාශ වුණු උදාන වාක්‍ය පිළිබඳවයි. සුපරත් පරිදි අපි මෙලින් වහන්ස අද දිනත් කතා කිරීමට තියෙන්නේ මේ සාමා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳවයි. අප මෑණින් වහන්ස මම දැනගැනීමට කැමති මේ සාමා මහරහත් තෙරණින් වහන්සේගේ ඒ ජීවිත කතාව, එහෙම නැත්නම් ඒ උදාන වාක්‍ය. අපි මුලින්ම කතා කරමු අප මෑණින් වහන්ස මේ සාමා මහරහත් තෙරණින් වහන්සේගේ ගිහි කාලය ගත වුණේ කුමන ආකාරයට යනවග අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කිරීමක් කර දෙමු කියලා මම අප මෑණින් වහන්සකින් ඉල්ලා සිටිනවා. අපේ බුදුරජාණන් එතුමිය මං හිතන්නේ සඳහනක් වෙලා නැහැ අපේ පොත්පත්වල එතුමියගේ ගිය බවවල ගැන. මං හිතන්නේ පින් කරලාමනේ මනුෂ්‍යත්ම භාවයට එන්නේ. එතකොට එතුමිය ගොඩක් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බොහෝ පින් කරන්න ඇති. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කොසඹෑනුවර ගැහැවි මහසහල් කුලයක ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තමයි ගැහැවි මහසහල් කුලයක ඉපදිලා සාමාවතී බිසෝන් වහන්සේගේ ප්‍රිය යෙහෙළිය වෙලා වාසය කරලා ඉඳලා තියෙනවා. ඉතින් සාමාවතී බිසෝන් වහන්සේ නැති වුණානේ එයා ගින්දර දාලා නැති වුණාට පස්සේ අපේ ඒ ගැන බොහෝම කලකිරුණා. සංවේගය කලකිරීමෙන් ශෝකයට පත් වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා බණ අහලා පැවිදි වුණා. හැබැයි එතුමිය ඒත් තාමත් හිටියේ එතුමියගේ ඒ නැති වෙච්ච ප්‍රිය යෙහෙළිය ගැන ශෝකයෙන්. ඒ නිසා 4-5 වතාවක්ම එතුමියට යන්න සිදු වුණා. 4-5 වතාවක්ම විහාරයෙන් පිටමන් වෙලා ගියා දැඩි ශෝකය නිසා. අවසානයේදී ආනන්ද සාමීන් වහන්සේ, ආනන්ද තෙරණුවන් වහන්සේ ගේ උපදෙස් මත භාවනා කරලා 7 දවසකට පස්සේ භාවනාවෙන් පස්සේ සිව්පිලිසිඳියාපස් මහරහත් භාවයට පත් වුණා පුතේ. අපි සාමා මහරහත් තෙරණින් වහන්සේ ගැන කතා කරනකොට අපි මෑණින් වහන්සේ මේ උදාන වාක්‍ය ගැන තමයි අපි මේ කතා කිරීමෙන් යන්නේ. අපි මෑණින් වහන්සේ මේ සාමා මහරහත් තෙරණින් වහන්සේ ගැන නැත්නම් සාමා තේරී ගාථාවල සඳහන් වන්නේ සිත වසඟ නොවන කල චිත්ත ශාක්තිය නොලබෙන මම 4-5 වරක් විහාරයෙන් නික්මිමි. එතෙන් පටන් අනද හිමියන්ගේ ඕවදන් ලත්පසු 8 රාත්‍රියේ ඒ මාගේ තණ්හාව නැසන ලැබේ. අපි මෑණින් වහන්සේ සඳහන් කරා වගේ මේ ගිහි කාලයේ කොයි වගේද ගත වුණේ කියන එක මේ උදාන වාක්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේ මෑණින් වහන්සේ මේ සම තේරී ගාථාවලේ උදාන වාක්‍ය කොටස් දෙකක් විදිහට තමයි විස්තර වෙන්නේ. දෙවෙනි කොටසේ දැක්වෙනවා බොහෝ දුක්ඛ ධර්මයන්ගෙන් ස්පර්ශ කරන ලද මා විසින් අප්‍රමාදයේ ඇලුනෑක විය යුතුය. තෘෂ්ණාවට පැමිණියා වෙමි. බුද්ධ ශාසනය කෙලෙමි. මේ ආකාරයට තමයි සාමා තේරී ගාථාවල නැත්නම් උදාන වාක්‍යයේ සඳහන් වෙන්නේ. අප මෑණින් අහංස මේක සඳහන් වෙනවා මේ තෘෂ්ණාව, ශෝකය මේ වගේ දේවල් ගැන. මෑණින් අහංස මම කැමති පළමු කොට මේ ශෝකයේ පැමිණීම හා සංවේගයට පැමිණීම අතර වෙනස කුමක්ද? මෙතන මේ සඳහන් වෙන ශෝකයක් කියන. එතකොට අපි මේ කියනවා ශෝකය සංවේගය කියලා අපි දෙකම එක ආකාරයට තමයි අපේ සාමාන්‍ය විහාරයේ අපි හිතන්නේ ශෝකයයි සංවේගයයි කියන්නේ දෙකම එකක් විදිහට. නමුත් මේ දෙක අතර යම්කිසි වෙනසක් තියෙනවා මෑණින් අහංස. එතෙන්දී ශෝකයට පැමිණීම හා සංවේගයට පැමිණීම යන දෙක අතර තියෙන වෙනස අපිට කාරණිකව පැහැදිලි කරලා දෙන්න කියලා මම අප මෑණින් අහංසගෙන් ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෘථග්ජන ස්වභාවයේ තුලයි පුතේ ශෝකයට පත් වෙන්නේ. සංවේගයට පත් වෙන එක වෙන්නේ රහතන් වහන්සේ තුල. ඒ කියන්නේ වෙන්වීම තුල රූපය උපාදානය කරගෙන ඉන්නේ පෘථග්ජන මනස.
රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය, උපාදානස්කන්ධයක් තමයි හදාගෙන තියෙන්නේ. ඒ නිට්ටයයි ආත්මයි සුඛයි කියන දෘෂ්ටිගත වෙලා නින්නේ. එතකොට මේ අනිත්‍යතාවය, අනාත්මතාවය, මේ අනිත්‍ය තියෙන තැන දිහෙන දුකක්මයි කියන බව අවබෝධ කරගත්ත කෙනෙක් තමයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට උන්වහන්සේට කිසිම විදිහක ශෝකයක්, කඳුළු සැලීමක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ බය, තැති ගැනීම තුලනේ අපි වෙහෙසටපත් වෙන ඇති වෙන ධර්මතාවයක් තමයි ශෝකය කියන්නේ. සංවේගය කියන්නේ මානසිකව අර අහිමි වීමක් තුල ඇති වෙන තත්ත්වයක් මිස එතනදී මනසට ලොකු පීඩාවක්, වෙහෙසකර ස්වභාවයක් නැහැ. එතකොට මේ ධර්මතාවයන් දන්න නිසා රහතන් වහන්සේට කිසිම වෙලාවක දැඩි පීඩනයක්, සන්තාපයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ தත්ත්වය තමයි ශෝකයයි සංවේගයයි අතර වෙනස කියන්නේ. හරි. මැනින් හන්සනේ ශෝකය නිසා ආර්ය මාර්ගයට පැමිණීම නොනැති වෙන ලෙස දක්වනවා. මේ ශෝකය නිසා ආර්ය මාර්ගයට පැමිණීම යනුවෙන් සඳහන් වන්නේ කුමක්ද කියන එක ගැනත් අපිට යම් කිසි කෙටි පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුතේ හැම වෙලාවෙම අපි ශෝකයටපත් වෙන්නේ සම්මාදිට්ඨියටපත් වෙලා නැති නිසා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මඟනේ සම්මාදිට්ඨිය. එතකොට සම්මාදිට්ඨියට වෙන්න ඕනේ අපේ අනුහස අපි චුට්ටක් කැටියෙන් මේ ආර්ය මාර්ගය ගැන පොඩි සඳහන් කිරීමක් කරලා දීලම මේ ශෝකය නිසා ආර්ය මාර්ගයේ ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරොත් වඩා හොඳයි කියලා මට හිතෙනවා. එතකොට ආර්ය මාර්ගයට පැමිණෙන්න බැරි වෙනවා කියන්නේ පුතේ හැම වෙලාවෙම මේ අපි සම්මාදිට්ඨියටපත් වෙන්න බැරි කමක් තමයි තියෙන්නේ. මේ රූපස්කන්ධ අපිට ඇහැට පෙනෙන රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, සිතුම් රූප, ඒ සියල්ලම අපි නිත්‍ය කරගෙන ඉන්නේ. ඒ වගේම මම කියලා ධර්මතාවයක් හැටියට නෙමෙයි දකින්නේ, මම කියලා සත්වේ පුද්ගලයෙක් හැටියට දකින්නේ. හැම මොහොතේම තියෙන හැක්, නිත්‍ය වූ හැක්, කනක්, නහයක්, දිවක්, ශරීරයක්, මනසක් අපි හදාගෙන දෘෂ්ටිගත වෙලා ඉන්නේ. එහෙම නිත්‍යව පවතින කිසිවක් මෙතන ඇත්තේ නැහැ. ඒ වගේම ආත්මව මගේ වසඟේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා මේ ශරීරය. එතකොට බාහිර දේවලුත් මම පරිහරණය කරන දේවල් ඒ විතරක් නෙමේ, බාහිරත් මම කියලා කෙනෙක් හදාගෙන අභ්‍යන්තරකවත් බාහිරව සත්ව පුද්ගලයව මම කැමැති ප්‍රියමනාප ඥාතීන් එහෙම හදාගෙන ආත්ම කරගෙන ඒගොල්ලෝ මගේ වසඟේ ඉන්නවා කියලා අපි හිතාගෙන ඉඳීම තුලයි මේ ආර්ය මාර්ගයට පිවිසෙන්න බැරි, සම්මාදිට්ඨියට පිවිසෙන්න බැරි, ශෝකය ඇති වෙන්නේ එතනයි. එතන බැඳීම ඇතිවීම නිසා. එතකොට බුදුහාඳුර දේශනා කළේ අපි හිතාගෙන ඉන්න විදිහක් මිසක්, ඒ කියන්නේ තණ්හාව නිසා අපි හිතාගෙන ඉන්න විදිහක් මිසක් ඒකේ යථාර්ථය නම් මෙතන කිසිවක් නිට්ටව පවතින්නේ නැහැ. බාහිරයේ කිසිවක් නිත්‍යව පවතින්නේ නැහැ. ආත්මව පවතින්නේ නැහැ. ඒ තුල පවතින්නේ අනිත්‍යතාවය. බුදුහාඳුර දේශනා කළේ යද නිච්ඡන් තන් දුක්ඛා. යමක් අනිත්‍ය නම් එතන තියෙන්නේ දුකයි. දුක්ඛේ ලෝකේ පටිතිතෝ. දුකක් තුළමයි ලෝකේ පවතින්නේ. ඉතින් අපි බොරුවට මානසිකව මේ යථාර්ථය හැම වෙලේම මනසට කාවත් දන්නේ නැතුව හැම මොහොතේම යථාර්ථයෙන් බැහැරව ගිහි ඉඳීම නිසා සම්මාදිට්ඨියටපත් වෙන්න බෑ, ආර්ය මාර්ගයටපත් වෙන්න බෑ. අපේ බොහෝ කාලයක් අපි වැය කරන ශෝකය වෙනුවෙන් අපිට වැඩකුත් නැහැ, වෙන කෙනෙකුට වැඩකුත් නැහැ, ධනය වැය කරනවා. හරිද? ඒතර මලගෙදරකදී වුණත් බලන්නකෝ, අපි අනවශ්‍ය විදිහට ධනය වැය කරනවා. එනේ ඒ තැනත්තාට වැඩකුත් නැහැ, මට වැඩකුත් නැහැ. එතකොට බුධාන්තර දේශනා කළේ කෙනෙක් මිය ගියාට පස්සේ ආර්ය පුද්ගලයෝ එහෙම නෙමෙයි පුතේ. සෝවාන්වත් වෙච්ච දැන් විශාකාව වුණා. එතුමියට හිටපු ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිදු වුණා. දරුවන්ගෙන් වෙන් වෙන්න සිදු වුණා නේ එතුමියට. ඒ වෙලාවේ කිසිම වෙලාවක හඬා වැළපීම් කරේ නැහැ. ඒක මේ යථාර්ථයට කවදා හරි අපිට කර්මානුරූපව ගෙනපු විපාකයෙන් අපිට ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැනේ. අපි ශක්තිමත් වෙන්න ඕනේ ඒ විපාකයෙන් ගැලවෙන නැවත මේ ශෝකයටපත් වීම තුළ තවත් කර්ම වෙලා සසර යනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්මභාවයේ කාලය කෙටි. ඒ නිසා ආර්ය
පුද්ගලයෝ හැටියට මේ යථාර්ථය දකින්න, සම්මාදිට්ඨියට පත් වෙන්න. පත් වෙලා හැම මොහොතේම අපේ කාලය, ධනය, ශ්‍රමය අනවශ්‍ය දේවල් වලට වැය කරගන්නේ නැතුව හැම මොහොතේම මේවා සුරකව මනුෂ්‍යත්වය, තවත් මිනිස්සෙක්ගේ මනුෂ්‍යත්වය නගා හිටවන්න උදව් කරනවා නම් අන්න ඒක තමයි මම හිතන්නේ කළ යුතු ආර්ය පුද්ගලයෙක් කළ යුතු හොඳම දේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර බුදුරජාණන් වහන්සේත් එහෙමනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ මඟ පෙන්වන් කළා. දැන් කිසා ගෞතමි ආව දරුවා වඩාගෙන අඩාගෙන එතුමියට මේ යථාර්ථය හොඳට පැහැදිලි කරා. පැහැදිලි කරලා මේ පැවිදි භාවයට පත් කරලා ඒ අසහනය දුරු කරලා දැම්මා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිස්සෙක් වුණාම අපි අසහනේ මැරෙන්න මිය යන්න නෙමෙයි, ආතතියට පත් වෙන්න නෙමෙයි, සම්මාදිට්ඨියට පත් වෙලා මේ යථාර්ථය දැක්ම හොඳින් අවබෝධ කරගෙන ජීවිතයට හොඳින් මුහුණ දෙන්න කියලායි. ඒක තමයි ආර්ය පුද්ගලයන්ගේ ලක්ෂණය පුතේ. හැබැයි මේ ආකාරයට තමයි අපේ මෑණින් වහන්සේ අපිට මේ පැහැදිලි කරලා දෙන්නේ. ශෝකය නිසා ආර්ය මාර්ගයට පැමිණීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා. කියන්නේ ශෝකය සහ ආර්ය මාර්ගය අතර වෙනස කොහොමද අපි හඳුනාගන්නේ කියන එක තමයි අපේ මෑණින් වහන්සේ මේ ආකාරයට අපිට පැහැදිලි කරලා දුන්නේ. මේ වගේම අපේ මෑණින් වහන්සේ මේකේ තව සඳහන් වෙනවා මේ අප්‍රමාදය යනු කුමක්ද කියන එක ගැන. අපේ මෑණින් වහන්සේ මේ අප්‍රමාද වීම යනු කුමක්ද කියන එක ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න. දැන් කියන්නේ අප්‍රමාදය නෙමෙයි, අප්‍රමාද වීම යනු කුමක්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ගාථාවකින් දේශනා කළා පුතේ. අප්‍රමාදෝ අමත පදම්, ප්‍රමාදෝ මච්චුනෝ පදම්, අපමත්තාන මීයන්ති, යේ පමත්තා යතාමතා කියලා. එතකොට අපි මේ මනුෂ්‍යාත්ම භාවයට ආවේ බොහෝම අමාරු වෙන්නේ තමන් විසින් සිතින් කයින් වචනයෙන් කුසල කර්මයක් කරගත්ත නිසායි අපි මේ මනුෂ්‍යාත්ම භාවයට ආවේ. බුදුහාමුදුරෝ දේශනා කළානේ මිය පිටට ගත්ත වැලි ටිකක් හා සමාන පොඩි ප්‍රමාණයක් මේ මනුෂ්‍යාත්ම භාවයට එන්නේ. සතර අපායට යනවා ඊට බහුතර ප්‍රමාණයක්. එතකොට අපි දැන් මේ මනුෂ්‍යාත්ම භාවයට ඇවිල්ලා මොනවද පුතේ කරන්නේ? ප්‍රමාද වෙච්ච වැඩ බහුතරයක්. දැන් සමාජයේ බලනකොට දූෂිත වෙලා තියෙන මත් කුඩු වලින්, මද්‍රව්‍ය වලින් මනුෂ්‍යත්වය නැති කරගෙන තිරිසන් භාවයට ගිහිල්ලා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කළේ ඒ තැන එන්න නෙමෙයි, ප්‍රමාද වෙන්න නෙමෙයි, අප්‍රමාදී වෙන්න. බොහෝ නේද සල්ලි අපිට අවශ්‍ය නැහැ පුතේ. මේ අප්‍රමාදී වෙන්න සල්ලි අවශ්‍ය නැහැ. අපේ වචනය සත්‍යවාදීව තවත් කෙනෙකු අපහසුතාවයට පත් නොවන විදිහට මෙහෙවන්න දක්ෂ වෙන්න ඕනේ. සත්‍ය වචන කතා කරන්න ඕනේ. බොරු කේලම් නේද? කේලම් අනුන් බිඳවන්න. අපි මනුෂ්‍ය ලෝකයට ආවේ සත්තු වගේ නේද? අනිත් අයට හිංසා පීඩා කරන්න නෙවෙයිනේ. එතකොට කේලම් වචන කියන්න හොඳ නැහැ. ඒ වගේම පරුස වචන, තවත් කෙනෙක්ගේ හිතක් රිදවන වචන කියන්න හොඳ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මගේ කාලේ විතරක් නෙමෙයි අනුන්ගේ කාලෙත් නැති වෙනවා සම්ප්‍රප්පලාපය තුළින්. එතකොට මටත් වැඩක් නැති, තවත් කෙනෙකුට වැඩක් නැති වචන කතා කරලා දැන් ඕන තරම් තියෙනවා පුතේ ෆෝන් වලින් නේද? තවත් කෙනෙකුට ඉන්න දෙන්නේ නැහැ. අසහනයට පත් කරලා, ආතතියට පත් කරලා නේද? හොඳට ඉන්නවා නම් ඒගොල්ලෝ බිඳවන්නම කතා කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරන එක ප්‍රමාද වීමක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කළේ මිනිස්සෙක් හැටියට ආවට පස්සේ තවත් කෙනෙකුට හොඳක් වෙන ප්‍රියශීලී වචන, එයාගේ මනුෂ්‍යත්වය නගා හිටවන්න මං වචනෙන් දායක වෙන්න පුළුවන් නම් ඒකයි අප්‍රමාදී භාවය කියන්නේ. බුදුහාමුදුරෝගේ මොවෙන් පුතේ හැම මොහොතේම නිල් මහනෙල් මල් සුවඳ විහිදුනානුනේ. ඒ කියන්නේ 40ක් දත් තිබිලා තියෙනවා සමානවම මුතු පෙලක් වගේ. ඇයි එහෙම තිබුණේ? උන්වහන්සේ බෝධිසත්ව කාලයේදී පවා සත්‍යවාදී පුද්ගලයෙක් පුතේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ. අද අපිට එහෙම දත් නැහැ. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ. මේක ලැබිලා තියෙන මමම කරගත්ත දෙයක ප්‍රතිඵලයක් කියලා දැනගෙන අපේ වචනය හසුරවන්න සත්‍ය තුල, යථාර්ථය තුල තවත් කෙනෙකුට පිහිටක් වෙන්න මේ වචනය හසුරවන්න පුළුවන් නම් ඒක තමයි අප්‍රමාදී ගුණය පුතේ. ඒ වගේම අපිට හොඳට අංග විකල නැති ශරීර ලැබිලා තියෙනවා. එතකොට එහෙම ලැබුණේයි අපි පෙර භවයේදී ප්‍රමාද වූයක් වුණේ නැති නිසා. දැන් අපි මොකද කරන්නේ? අංග සම්පූර්ණ කයක් හදාගෙන
නේද? ඒකෙන් අන් අයට හිංසා පීඩා කරනවා. අන් සතු වස්තුව පැහැර ගන්නවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය දෙනවා. එතකොට මත්පැන් මත්ද්‍රව්‍ය බීලා ඔහේ පාරවල් වල ඇද වැටිලා ඉන්නවා නේද? අපේ ජීවිතේ මනුෂ්‍යත්වය විනාශ කරගන්නවා. ඒ තැනට එන්න නෙමෙයි බුදුහාමුදුරෝ ගේ දර්ශනය නේද? බුද්ධ දර්ශනයේ කිසිදු ජාති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් නැහැ. සමෝටම මානව හිතවාදයෙන් ඉන්න පුළුවන් දර්ශනයක්, යථාර්ථයේ දැක්මක් බුදුහාමුදුරෝ දේශනා කළේ පුතේ. ඒ වගේම හැම වෙලාවෙම බලන්නකො, පැය 24ම අපි මිනිස්සෙක් හැටියට හිතනවද කියන, තවත් කෙනෙක්ගේ ජීවිතයක් නගා හිටවන්න හිතනවද බලන්නකො, තවත් කෙනෙක්ගේ කාලයක්, කාලයේ තියෙන වටිනාකම, අපි පුංචි කාලයයිනේ මෙතනට ඇවිත් තියෙන පුතේ. එතකොට ඒ කාලේ වටිනාකම තේරුම් අරගෙන එයාගේ කාලය විනාශ කරන්නේ නැතුව නේද? මේ ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධා කරගන්න අපි කටයුතු කරනවාද? අපි හිතනවාද? තවත් කෙනෙකුට උදව් කරන්න අපි හිතනවාද? හැම වෙලේම මේ මනස නේද අපි අපාය කරා ගෙන යන තත්ත්වයක් තියෙන්නේ. එතකොට බුදුහාඳුර දේශනා කළේ චේතනාව තුළ මම අප්‍රමාදී වෙන්න ඕනේ, මිනිස්සෙක් හැටියට කටයුතු කරන්න ඕනේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනාවෙන් කුසල කර්ම කරගත්තොත් විතරයි රහසින් අපිට ඕන තරම් පව් කරන්න පුළුවන් පුතේ. මේකේ ආදීනවේ දන්නේ නැතිකමටයි එහෙම වෙන්නේ. මේ අපි හිතන වාරයක් පාසා ඒ චිත්ත තරංග මේ විශ්වය හා මුසු වෙලා මං ඉන්න තාක්කල්, මේ මං සසරේ යන තාක්කල් ඒක මටමයි බලපාන්නේ, වෙන කෙනෙකුට බලපානව නෙමෙයි පුතේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ විශේෂයෙන් නේද, මේ දහම තියෙන රටක් වෙච්ච මේ නේද, මේ අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවල් වල පවා දහම තියෙනකොට, සද්ධර්මය ඇහෙනකොට අපිට මේක දහම තියෙන රටක් උනේ අපිම කර්මානුරූපව කරපු යම් යම් කුසල කර්ම නිසානේ දහම තියෙන රටක ඉපදුනේ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන මේ හිතයි කයයි වචනයයි කුසලයේ තුල හසුරවලා අප්‍රමාදී තැනත්තෙක් වෙන්න පුතේ. හොඳයි, මේක තමයි මේ අප්‍රමාද වීම යනු කුමක්ද කියන එක ගැන කතා කරද්දී අපේ මෑණින් වහන්ස අපිට ගොඩාක් හරවත්, අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. කියන්නේ අපිට අපේ ජීවිතේට එදිනදා ජීවිතයේදී අපිට මේ කියන කරුණු කාරණා අපිට මේ කරගන්න පුළුවන් නම් මේ අප්‍රමාද වීම යනු කියන එක නැති කරගෙන අපිට ඉදිරියට යන්නට හැකියාව ලැබෙනවා. හොඳයි, අපේ මෑණින් වහන්ස ඒ වගේම මේ සාමා තේරි ගාථාවේ සඳහන් වෙනවා මේ තෘෂ්ණාවයට පැමිණියා වෙමි කියලා. ඒ කියන්නේ බොහෝ දුක්ඛ ධර්මයන්ගෙන් ස්පර්ශ කරන ලද මා විසින් අප්‍රමාදයේ ඇලුණේක් විය යුතුයි කියලා. එතකොට මේ අපි අප්‍රමාද වීම යනුෙන් යනු කුමක්ද කියන එකෙන් අපි මේ කතා කරේ. මේ සාමා මහරහත් තෙරණින් වහන්සේගේ උදාන වාක්‍යය සඳහන් වුණ ඒ අප්‍රමාද වීම ගැන තමයි මේ අපි මේ කතා කරේ. අප්මණින් හන්ස ඊළඟට තියෙනවා මේ තෘෂ්ණායට පැමිණියා වෙමි කියලා සාමා මහරහත් තෙරණින් වහන්සේගේ උදාන වාක්‍යය සඳහන් වෙනවා. අපේ මෑණින් වහන්ස මේ තෘෂ්ණාව ෂය කර ගැනීම යනු කුමක්ද, කියන්නේ තෘෂ්ණාව නැති කර ගැනීම යනුෙන් හඳිනවා. තෘෂ්ණාවට පැමිණියා වෙමු කියලා කියන්නේ මේ තෘෂ්ණාව නැති කර ගැනීම ගැන. අපේ මෑණින් වහන්ස අපිට මේ ගැනත් යම් කිසි කෙටි පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන් නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුතේ තෘෂ්ණාව ගැන, තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා. එතකොට මේ තණ්හාව නිසායි අපි සංසාරේ තාමත් ගමන් කරන්නේ. තණ්හාව ෂය වුණා නම් අපි රහත් වෙලා මේ මඟ නිමා කරනවා. අපිට ඒ තැනට එන්න දක්ෂතාවයක් ලැබිලා නැත්තේ ඇයි? අපි මේ යථාර්ථය දකින්න උත්සාහ කරන්නේ නැහැ. මම මගේ කියලා දැන් අපි එනකොට ගෙනාපු දෙයක් නැහැනේ පුතේ. නේද? අපි එනකොට කිසිදු වස්ත්‍රයක්වත් ගෙනාවේ නැහැ. අපි යනකොට නේද? අපි යනකොට කිසිවක් ගෙනියන්නේ නැහැ. එතකොට හැබැයි අපි රැස් කරනවා තණ්හාවෙන්. මම මගේ කියලා රැස් කරනවා. රැස් කිරීමේ දෝෂය බුදුහාමුදුරෝ දේශනා කළේ මේ තුලයි අපිට ඇති වෙන්නේ කාම විතර්ක නේද? ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මටමයි මේවා කියලා දැක්ම තුල නේද? තණ්හාවෙන් අල්ලා ගැනීම තුල, රූප උපාදානස්කන්ධය තුල වේදනා නේද? අපි කැමැති ප්‍රියමනාප ශබ්ද කෙරෙහි නේද? ප්‍රියමනාප රූප කෙරෙහි
අපි කැමැත්තෙන් තණ්හාවෙන් අල්ලා ගන්නවා. එතකොට අන්න ඒ තුලයි අපිට මේ ශෝකය ඇති වෙන්නේ. තණ්හාව තියෙන තාක්කල් ශෝකයට හේතුවක්. ශෝකය නිසා බය ඇති වෙනවා. ශෝකය නැති වෙච්ච තැන තණ්හාව, ඒ කියන්නේ තණ්හාව නැති තැන ශෝකය නැහැ. අපිට මේ සියලු නේද බිය, සැක, සංකා, දුක් වීම තුරන් කරලා උතුම් වූ නිවීම ලබා ගන්න ලොකු උපකාරයක් වෙනවා. ඒ සඳහා මම හැම මොහොතේම මේ තණ්හාව නැති කිරීමට නම් බුදුහාමුදුරෝ දේශනා කළේ හැම වෙලේම භාවිත කාය භාවිත කරන්න යථාර්ථයේ තුල මේ කය නේද. අපි හැම වෙලේම සති සම්පජාන්‍යයෙන් මේ කය දිහා බලාගෙන ඉන්න ඕනේ, මගේ කය දිහා පුතේ. එතකොට සති සම්පජාන්‍යයෙන් අපි හැම වෙලේම වචන කතා කරන්න ඕනේ, භාවිත වචී කර්ම කරන්න ඕනේ යථාර්ථයේ තුල. දැන් මේ උචිත වචන විතරක් කතා කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තැනට උචිත වචන, තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන වචන. ඒ වගේම භාවිත මනෝ කර්ම කරන්න ඕනේ. ඒ කියන්නේ යථාර්ථයේ තුල මේ හිත භාවිතා කරනකොට අපිට කිසිම වෙලාවක තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන දෙයක් හිතන්නවත් නැහැ. ඒ වගේම අපේ තණ්හාවත් ඡය වෙනවා. ඇයි? අපි හැම වෙලේම මා කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නේ, තමා කෙරෙහි නේද. බුදුහාමුදුරුවෝ සති සම්පජාඤ්ඤය තුල දේශනා කළේ, සති සතර සතිපට්ඨානය තුල දේශනා කළේ හැම වෙලේම කායගත සති, මේ කයේ තමාගේ ක්‍රියාකාරීත්වය දිහා හොඳට බලන්න. මම මගේ කියලා මොනවද මෙතන අල්ලගන්න තියෙන්නේ? නিত্যව ආත්මව පවත් මගේ කියලා වසඟේ පවතින්නේ මොනවද? එහෙනම් අන්න ඒක දැක්කොත්, හැම මොහොතේම දැක්කොත් නේද, අකුසල විතර්ක එනකොට අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ. කුසල විතර්ක නම් ක්‍රියාත්මක කළාට කිසි ප්‍රශ්නයක් නැහැනේ. බුදුහාමුදුර දේශනා කළානේ කුසල විතර්කේ අපිට බලපාන්නේ හේවණල්ලක් වගේ. අපි නැති වෙනකොට ඒකත් නැති වෙනවා. හැබැයි අකුසල විතර්ක එහෙම නෙමෙයි නේද. අපි පස්සේ අපේ සසර තියෙන තාක්කල් අපි පිටිපස්සෙන් ඒක එනවා. ඒ නිසා තණ්හාවෙන් එකතු කරගෙන රැස් කරගෙන ඉන්න මෙතන කිසිවක් ඇත්තේ නැහැ. නিত্যව පවතින කිසිවක් ඇත්තේ නැති බව හොඳට වටහාගෙන, ආත්මව පවතින කිසිවක් මෙතන ඇත්තේ නැති බව වටහාගෙන අපි මේ තණ්හාවෙන් මිදිලා නේද යථාර්ථයට මුණ දෙන්න ඕනේ. හොඳයි, මේ ආකාරයට තමයි මේ සාමා මහ රහත් තෙරණින් වහන්සේගේ ඒ උදාන වාක්‍ය සඳහන් වෙන මේ තෘෂ්ණාව යන කුමක්ද, තෘෂ්ණාව නැති කර ගැනීම යන කුමක්ද කියන එක ගැන අපි මෑණින් වහන්සේ අපිට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම අපි මෑණින් වහන්සේ මම බුද්ධානුශාසනය කෙලිමි කියලා මේ තේරිගතාවේ සඳහන් වෙනවා. මෑණින් වහන්සේ මට මේ සාමා මහ රහත් තෙරණින් වහන්සේ මේ බුද්ධානුශාසනය කළා කියලා අඳුනන්නේ මේ බුද්ධ අවවාදයේ පිළිපැදීම පිළිබඳවයි. අපේ මෑණින් වහන්සේ මේ සාමා මහ රහත් තෙරණින් වහන්සේ පවසන ආකාරයට මේ මහ රහත් තෙරණින් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට අපගේ බුදුරජාණන් වහන්සේ දෙසුවව බුද්ධ අවවාදයේ කුමක්ද, නැත්නම් බුද්ධ අවවාදයේ පිළිපැඳීම යනුවෙන් මෙතන අදහස් වන්නේ කුමක්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන් නම් අපේ මෑණින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවසාන පිරිනිවන් මංචකයේ පුතේ යෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියලා. හැම මොහොතේම මේ මනුෂ්‍යාත්ම භාවයට අපි එන්නේ කුසල කර්ම කරගෙන මේ හිත නිවා ගන්න කියලා. ඒ ඉඳා බුදුහාමුදුරුවෝ හැම වෙලේම බණ කිව්වේ හැමෝගෙම හිත රාගයෙන් බරිත වෙච්ච හිත රාගය නැති කරන තැනටමයි, ද්වේෂයෙන් බරිත වෙච්ච හිත ද්වේෂය නැති කරන තැනටමයි, මෝහයෙන් බරිත වෙච්ච හිත මෝහය නැති කරන තැනටමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ යථාර්ථය අපි හැම වෙලේම කායගත සතිය තුළ, ඒ වගේම වේදනානුපස්සනාව තුළ, චිත්තානුපස්සනාව තුළ, ධම්මානුපස්සනාව තුළ. දැන් භික්ෂුවකට විශේෂයෙන්ම බුදුහාමුදුරෝ දේශනා කළා සතර සතිපට්ඨානය වඩන්නේ නැති භික්ෂුවක්ගේ භික්ෂුත්වය ආරක්ෂා වෙන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුලුවන් තරම් මේ තමාගේ යථාර්ථය, කයේ යථාර්ථය, කායගත සතිය හොඳට වඩන්න. මේ වේදනාවේ කැමැති අකමැති අපි අල්ලගන්න මෙතන කිසිවක් නැති බව නේද. වේදනාවේ යථාර්ථය හොඳට අවබෝධ කරගන්න. ඒ වගේම චිත්තානුපස්සනාව. ඒ නිසා අසහනයකට ආතතියකට පත් වෙලා අනිත් අයවත් අසහනයකට ආතතියකට පත් කරන්නේ නැතුව
ඉක්මනින්ම නේද සංස්කාර ධර්මයන් වැය වෙනවා නේද? අපිට මේ මානුෂාත්ම භාවයට හැදිච්ච කුසල කර්මය වැය වෙවි දිනෙන් දින අපි මරණයට ලං වෙන්නේ පුතේ. එතකොට අපේ හිත හරියට අපි මෙහෙවලා නැත්තම්, අපේ වචන හරියට මෙහෙවලා නැත්තම් නේද? වචී සංස්කාර කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. කාය සංස්කාර, කය හරියට මෙහෙවලා නැත්තම්. මනෝ සංස්කාර, මනස හරියට මෙහෙවලා, යථාර්ථය තුළ මෙහෙවලා නැත්තම් අපිට සිදු වෙන්නේ බොහෝ අකුසල කර්ම. කර්ම නිර්මාණය වෙන්නේ. එතකොට ඒ අකුසල කර්ම ඔස්සේ අපි නැවතත් සසරේ දුගතියට වැටෙනවා. එහෙම නැත්තම් කුසල කර්ම යථාර්ථය තුළ හිත තියාගන්නේ නැතුව මේ භවයට ආශාවෙන් හිටියොත්, මොකද බුදුහාමුදුරෝ දේශනා කළේ මේ භවයට ආස කරන්න එපා. සංසාරය කියන එක බොහෝම භයානකයි නේද? අද මම මේ තැනක ඉන්නවා, හෙට මමම කරගත්ත කර්මයක් නිසා දුගතියට යන්න පුළුවන්. දැන් කොච්චර කර්ම මං ගෙවලාද දන්නේ නැහැනේ. මොකද මේ භවයට ආපු තරම් කරපු දේ විතරයි මම දන්නේ. පෙර භවවල කරපු දේවල් මම දන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කළේ තණ්හාව ෂය කරගෙන කර්මය ෂය කරගන්න. එහෙම නැත්තම් මේ භවයට තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුනම නැති කරගෙන කර්මක්ෂය කරගෙන නිවීම, සිතේ නිවීමම ඇති කරගන්න. මේ සිත ගැන මගේ හිත හොඳයි කියලා විශ්වාස කරන්න එපා. මේ චපල වූ සිතේ දුරු වෙලා සම්පූර්ණ සදාකාලික නිවීම සැනසීමම ලබා ගන්න කියලායි බුදුහාමුදුරෝ දේශනා කළේ. හොඳයි, මේ ආකාරයට තමයි මේ බුද්ධ අවවාදයේ, අවසන් බුද්ධ අවවාදයේ සඳහන් වෙන්නේ. මේ අප කතා කරමින් තිබුණේ මේ සාමා මහ රහතන් වහන්සේගේ මුවින් ප්‍රකාශ වන උදාන වාක්‍ය පිළිබඳයි. අපි දීර්ඝ වශයෙන් කතා කරා ශෝකයේ පැමිණීම හා සංවේගයට පැමිණීම අතර වෙනස කුමක්ද කියන එකත්, ශෝකයේ නිසා ආර්ය මාර්ගයට පැමිණීමට නොහැකි වීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන එකත්, අප්‍රමාද වීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන වගත්, තෘෂ්ණාව ෂය කර ගැනීම යනු කුමක්ද කියන එක සහ අවසන් බුද්ධ වචනය, ඒ කියන්නේ බුද්ධ අවවාදය කුමක්ද කියන එක ගැන තමයි අපි මේ දීර්ඝ වශයෙන් අද දින සාකච්ඡා කරේ. මම හිතර අපි මෑණින් වහන්ස මේ සාමා තෙරණිය මේ කිව්වා වූ මේ කතා කරපු කරුණු කාරණා ඒ ආකාරයෙන්ම කරපු කියපු නිසා, ඒ දේවල් අනුගමනය කරපු නිසා තමයි මේ මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත්වීමට හැකියාව ලැබුණේ කියලා. හොඳයි, අප මෑණින් වහන්ස මේ කියලා දුන්න විදිහට මේ කරුණු කාරණා ඔබේ ජීවිතයටත් ගලපා ගන්නවා නම් හිතනවා ඔබටත් අප්‍රමාදව කුසල් රැස් කරගෙන මේ සසර ගමනෙන් එතෙර වන්නට මන්පෙත් විවර කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා. එසේනම් මේ විදිහට සාකච්ඡා කරපු සාකච්ඡාව හමාර කිරීමටයි අපි අදට බලාපොරොත්තු වෙන්නේ. අපගෙන අනුකම්පාවෙන් සුපුරුදු පරිදි අනුශාසකත්වය අපට ලබා දීමට මෙහි පැමිණි මිරිහේනගම ශ්‍රද්ධා ගෞතම අප මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්න භාවය ලැබීමටත්, මෙවැනිම උතුම් ධර්ම කාරණා ලෝපුරා බෙදා දීමට අවශ්‍ය වන්නා වූ කායික මානසික සුවයත් ඒ ආකාරයෙන්ම ලැබේවයි අප එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. ඒ වගේම මෙම ස්ථානය ලබා දීමෙන් අපට සහයෝගය දක්වන රාජකීය බර්ඩ් පාකී අධිපතිතුමන් ඇතුළු මේ කාර්ය මණ්ඩලයටද අපගේ ස්තුතිය පුද කර සිටිනවා. එසේනම් නැවතත් මෙවැනිම වූ මහරහත් තෙරණින් වහන්සේ නමක් පිළිබඳව කතා කිරීමේ අදිටනින් අදට අප ඔබගේ නිවසෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.